රිච්චේදය හය ගැහනු පෙරේතයක් තුව තැන්වත් බට්ටිකක් අන්න බලන්න ඔයාගේ ඇගේ හැටි එක දවසට මැදිවගිහිල්ලා විජේවර්තන මහත්මිය මලීෂා හට පෙරැත්ත කරන්නට විය අනේ පාම්මේ මට බඩගිනි නැහැ මට කරදර කරනගදූ ටිකක් පාඩුවී ඉන්න දෙන්න පලීස්! මලීෂා කොට්ටන් තම මුහුණ වසාගෙන ඇඳේ මුනින් අතට පෙරලනාය ඇගේ මුහුණ ඉදිමී රතුවී ඇති බව විචේවර්ධන මහත්මියයට හොඳින්ම පෙනිනි හරිළමයෝ හරි මට තේරනමඔයාගේ දුක දැන් මොක්කද යොහන්ඩ ලුගු කරදරයක් වෙලා නෑනේ අපපච්චි කෝහමාරීයාට ඇපදීල එළියට ගනිී ඔයා මෙතනමේ දඟලන්නේ හරියට එළමගේ අතප්පයක් ගැඩිලවගේනේ. මව දියනියගේ සිත සනසන්නට වෑයම් කලාය. නෑ අම්මේ අම්ම දන්න ඕනේ! එයා හරේ අහිංසකයි. එයටට කොහොමටුවත් ඔයි හිරගෙවල් ඇතුළ ඉඳල පුරුදු නෑ අනේ දෙේයනෙක් කොහොම හිටපු කෙනෙක්ද මටනංයාවා අන්ඳුනගන්නත් පැරිවුණා! අර නපුර මිනිස්සුත් එක්ක හිරවෙලාඉන්නකොට. මලීෂාගේ කටහට හැඩ උම්බරය ඇයි අලිත් වතාවක්? ොලි සිරකුටිය තුළ ඔහු සිටි ආකාරය පිළිබඳ කල්පනා කරන්නට විය. යොහන් යනු වැදගත් පවුලක උගත් තරුණ ඉංජිනේරුවරයකි. ඔහු මෙතෙක් කල් ගෙවනු ලැබ්වේද කුමාරදිවියකි. හනේදේයනේ! මංහින්ද තමයි යොහන් අයට මේ කඩදර හැම දෙයක්ම සිද්ධ වනේ. මම තමයි කරදර කරලයාව ලංකාවට ගෙන්න්නගත්ත. නත්නංයා අදටත් ගොඩක් සතුටින් එහෙටවෙලායිදි. ඈයට ඉකි ගෙසෙන්නට විය. මුලති තමන් කොතරම් පෙරැත්ත කලත්? හු ංකාවට පැමිණීමට එතරම් රෘචියක් දැක්වූයේ නැත. යොහන්ට අවශ්‍ය වූයේ මලීශාව සිද්නිි වෙත ගෙන්වා ගැනීමයි එහෙත් පෑකි පොරුන්දුව වූයේ මුලින් යොහන් ලංකාවට පැමිණියහොබ? ඇය සිද්නිි වෙත පැමිණෙන බවකි ඒ ගිවිස්ුමා අනුව ඔහු තම මාසතුනේ නිවාඩුව සඳහල් ලංකාවට පැමිණේය හනේදේයනේ අරමිනිස් වේවෙල්ලවෙ මොනෝහරි කරදරයක් කලාන? හනේ මංවගේ මෝඩියක්. එච්චර ොඳ රටකට වෙලා කාලබීල කිසිම කඩදරයක් නැතුව මටත් තින්න තිබ්බ චාන්සික මමනම් මහ මෝඩියක්! අරක්කු පැරිවෙලාවත් යොහන්ට පෙඩි තිබ්බහෙමන? ඇයට එපිළිබඳව සිතාගැනීමටවත් නොහැකිවිය මෙ සියලුම කරදර සිදූයේ තමා දුරදිග නොබලා කටේුතු කිරීම නිසා බව මලීෂට හොඳින් වැටහෙන්නට විය ඇයි තවත් අදින් කොට්ටේට මුහුණහවාගෙන ඉකිබිල්ලින්නට පටන්ගත්තායහනේ. අත්තම් මෙචර ොුලොක්කංග දන්නන්ඳදුරන එකේ යොහන් විලියට ගන්න බෑනේ. ඇයට දැනුනේ මහත් ආත්මානුකම්පාවකිේ. ධනවත් ව්‍යාපාරිකයකු මෙෙන්ම ඉඩම් හිමි වැවිලිකරුවක වූ විචේවර්ධන මහත්තාට බොහෝ හයිහත්ති ඇති මිතුරන් සිටියහ. විශේෂෙන්ම ව්‍යාපාරවලදී ඔවුන්ගේ සම්පන්ධතාවය ඔහුට ඉමහත් රොකුලක්විය. ඒ බව මලීෂාදී ඉතා හොඳින් දැන සිටියාය. ඒ අතර පොලිසියේ උසස් නිලධහරින්. සමහර දේශපාලඥයින් ධනවතුන් ප්‍රීඩකින් නේතිීඥයින් වැනි සෑම තරාතිරමකම පුද්ගලින් සිටින බව මලීෂාගේ හැඟීමයි. එහෙත් මෙතරම් පැහැදිලි සාක්ෂි තිබියදීත් තම පියාට යොහන්න පොලිස් සහතරංගුවෙන් නිදහස්කර ගැනීමට නොහැක්කේ මන්දැ යන්න පිළිබඳව ඇය විස්මේයට පත් වූවාය අවසාන්නේ ඇය තම සිතෙහි ක කියන දුක තම සමීපතම යෙහෙළියට පැවසීමට තීරණයකොට දුරකතනින් හරි නිවැමතුවාය. ඉතින් මොකද්ද යොහන්න අය කරලතින වැරැද්ද ඇය ඇස්සුවේ මෙහි අගක් මුලක් දැන ගැනීමේ ටයනි. මලීෂාද තමන් දන්නාලෙසින් සියලුම කරුණු මිතුරයට විස්තර කළේය. ඉතිං අනේ ඒක හරි වැඩක්නේ. හරිනයි යොහන්න අ යනේ ඇතුළට දන්න තියෙන්නේෙ. අරම නිහව. ඇයද එකහෙලාම යොහන්ගේ නිවැරතිභාවය පිළිබඳ පෝර්ුව නිගමනයට පැමිණ ඇත. ඒකනයනේ මටත්්දුක? එයා කාටවත් වරදක් කරන කෙනෙක් නෙමේ. ඇරත්තයාල් අංකාව ගැන වැඩිපුර විස්තරයක් දන්න කෙනෙකුත් නෙවේ. ඉතිං ඒවගේ කෙනෙකුට මෙහෙම කරන එක හරිද. මලීෂාගේ කටහඩ හැඟුම් බරවී ඇත. හරි! දැන් කෞදුව වැඩේ කරලා තියන්නේෙ? පොලිසියෙන්ද. හරිනිකි කුතුහලය හොඳට මේ විස්සී ඇත. නෑයනේ? මම දන්න හැටියටනම් පොලීසියයටත් ඉහලින් බලපෑම් තියෙනවලු කියල තමයි තාත්ත කියන්න. ඒ කියන්නේ? කවරුහර ලොකු දේශපාලත්නයෙකි බලපෑමක් ඇති මිතුරිය සැකකරන්නට විය ඔවවන අර පැට්‍රික්ද කෞුද කියලා ඇමති කෙනෙක්කින්නේ එයාගේ පුතාලු වාහනේ ඇවිල්ල තියෙන්නේ. මලීෂා ඉතා බැරෑරුම් රහසක් හෙළිකරන ආකාරයෙන් හරි නිට පැවසුවාය. අපෝ! අර ගෑනු පෙරේතය දොයි කියන්නේ! මිතුරිය පැට්‍රික් පිළිබඳූ බොහෝ දේවල් දන්නේ ඇයි මලීෂාට සිතුනේ කෞධනයේ කියන්නේ? මම හරිර් දන්න? මලීෂාට ඒ පිළිබඳව ඇත්තේ දුරවල ඥානයකි එහෙත් හරිනිික පසුබිම ඊට වඩා බොහෝ වෙනස්ය මලීශාමින් සුකෝපභෝගී තිවයක් ගතනොකළ ඇය සමාජයේ හොඳින් තැලීපෙලි අධදකීම් ලදායකි එ නිසා හරිනිට රටේ ලෝකෙ සිදුවන බොහෝ දෑ පිළිබඳ හොඳ අවබෝධයක් පැවතින විශේෂෙන්ම පැට්‍රික් කඇමතිතුමාගේ පුත්‍රයාහෙවත් රෝෂාන් පැට්‍රික්ය කැරට්ටුව ඇය හොඳින්ම දැනගෙන සිටියයාය මාගෙද හොඳම මිතුරියක් වූ නදීකාගේ සොහොයිරියකට රැකියාවක් ලබා දෙන අරමුණින් ඇයකෙන් හැකිතාක් අයුතු ප්‍රයෝච්චනගෙන හපයක් බවට පත්කොට ඉවතලූ ආකාරය පිළිබඳව හරිනි පසු වූයේ දැවෙන වෛරේනිි. ඇය මෙම තවත් බොහෝ සුරූපි තරුණ කෙල්ලන් දුසිම් ගණනකටම ඔහු මෙම ඉරණමත්කර දුන් බව දන්නෝ දනිති. තම පියාගේ දේශපාලන බලය සහ මුදල් බලය දඩමීමමා කරගෙන හු සින් මේ සිදුකරගෙනයන නොහොබිනා ක්‍රියා කලාපේ කෙරෙහි ඇයට තිබුුණේ ලේ ක කියන වේදනාවකි. ඔහු තමමාට ආබමල් රේණුවකවත් වරදක් නොකළද නදීකාගේ සොහයිරයට සිදු කළ හරිය ඇය හොඳින් දැන සිටියාය ඒවා සාක්ෂි සහිතව උප්පුකිරීමට තරම් කරුණු ඇළඟ තිබනත් ඔවුන්ගේ දේශපාලන බලය මුදල් බලය සහ මැරබලයහා ගැටීමට ඇයට සිහිනෙන්වත් සිතාගත නොහැකිය එහෙතෙම අවස්ථාව සඳහා, ැ ොඳ පොටක් පෑදී ඇති බව හරිනිට ඉවෙන්මෙන් දැනන්නට විය එ පිළිබඳවෑයට ඇති වූයේ ෂනිික සතුටකි හරිමලි ඔය බය නැතුවින්නකෝ මම මේගැන නාලකායයටත් කියල බලන්න සමාහරවිට කැම්පස්කේයාගේ යාළුව ඇති මේකට මොකක් හරි උදව්වක් ගන්න පුළුවන් හරිනි සැබවින් මේය පැවස්සුවේ තම මිතුරියගේ සිත සැනසීමටය විචීවඩදන මහතාද කාලයගත කළේ දැඩි කල්පනාකාරී බවකිනි වෙනදා ඔහු කෙරෙන් දක්නට ලැබුණු ප්‍රසන්න පෙනුම අදදින ඔහුගෙන් දක්නට නොමැත නොසිතූ විරූලෙ සින් අනපේක්ෂිත ගැටලු කිහිපයකට ඔහුට මුහුණදීමට සිදු ඇත යම් හේකින් මෙම සිද්ධිය යොහන්ගේ පියාට දැනගන්නට ලැබුණහොත් කුමකින් කුමක් සිදුවේදැයි ඔහුට නිරන්තරින්සිහයට නැගෙන්න්නට විය යහන් තන්නිකරම ශ්‍රී ලංකාවට පැමිණේ මලීෂාගේ සහත් තමාගේද පෙරත්තේ නිසාය. එසේනම් මොහුගේ ආරක්ෂාව පිළිබඳව සම්පූර්ණ වගකීමඇත්තේ තමාතමය. යොහන් හැප්පී ඇත්තේද එසේ මෙසේ අත්තක් සමඟ නොවන බව විචේවර්ධනද හොඳින්ම දැන සිටියේය. පැට්‍රික් වැනි දේශපාලන්න බලයෙන් සහ මැරබලයෙන් උමතුවකු නීතිය තමාට අවශ්‍යාකාරයට වෙනස්කරගනු ලබන්නේ දක්ෂ ප්‍රතිමාශිල්පියෙකු පදම් කළ මැටිපිඩකින් ප්‍රතිමාවක් නිර්මාණී කරන්නාක් මෙන් පහසුවෙන. යොහන් සම්බන්ධය නැතිවුණු සිද්ධියද එයට කදි මුදාහරණයකි ඔහු අතෙහි කිසිදු වර්දක් නැතත් දැන් වැරදිකරවීඇත්තේ යොහන්ය එ පමනක් නොව අලාභානිය වීඇත්තේ තමාගේම රථේකටය එයද සුළුපටු අලාභයක්ද නොවේ එහෙත් තම ඉදිරි ව්‍යාපාර කටයුතුද හොඳින් සිදුකරගෙනයාම්ම නම්? මේ මහොත පැට්‍රික් හට චෑග්‍රහණය ලබාදී මේ ගොඩින් විසදාගත ුතුබව ඔහුගේ ශූර ව්‍යාපාරික ඥානයට මැනවින් තේරුම් ගොස් තිබිණි එහෙත් යොහන් ඒ පිළිබඳව කුමනාකාරයේ අදහසක් දක්වන්නේ දැයි ඔහුට තාමත් සිතාගත නොහැකිය මෙසේ තම ඇස්පනාපිටම පැහැදිලි සාක්ෂි තිබියදීත් වැරැත්ත පිළිගැනීමට ඔහු කිසිදු ලෙසකින්වත් සූදානම් නැත විශේෂෙන් මහු ජීවත්තුුණු හැදනු වැඩෙනු පිසරෙන් ලද ආභාසයනිසා ඔහුට මෙවැනි සංකීරණ කරනුකාරණා පැහැදිලිකරදීමේ හැකියාවක්ද නැත ඒ හැරත් ඔහු අනාගතේ තම බෑනවන්නට සිටින පුද්ගලයාය මෙවැනි අන්ත අසාධාරණ මොහොතකදී තමා පැට්‍රික්ට ජෑග්‍රහණේ ලබාදී නිවටේ කාකාරයට හැස්සිරුණහොත් ඔහු සහ තම දියනිය පිළිබඳව කුමක් සිතාවිදයන්න පිළිබඳව විජේවර්ධන නැවත නැවදත් සිතන්නටවිය. හයියෝ! යොහන් මුලින්ම වැරද්ද පිළිගත්තනං මේ ඔක්කොම ගොඩිම්ම ශේප් කරගන්න තිබුණා. කොහෙද මේ යෝදයා වූවයි සියෙක්කත් තැරගෙනනේ? හෙමදිවට නඩුවපුුණත් කියන්න ලෑස්තිලු. හෙයා හිතංගිනෙ මේක ඔස්ට්‍රේලියාව කියලා. තාම දන්න ෑන ලංකාවේ හැටි විජේවර්ධන මහතාට යොහන් පිළිබඳව විටකදි නැගෙෙන්න්නේෙ කෝපේකේ. එහෙත්ති යොහන්ගේ පැත්තෙන් බැලූවිට ඔහුගේ මතය සියයට සීයක්ම සාධාරණය එහෙත් තමාගේ ඉදිරි්‍යාපාරික සැලසුම් සියල්ලම මෙම අවස්ථාවිදිී ඇත්තේ යොහන්ගේ තීරණේ මත බව ඔහුට හොඳින් වැටහේ නමුත් මේ අවස්ථාවිදි වරද පිළිගන්නා ලෙස තමා යොහන්ට පවසන්නේ කෙසේද තමාට එලෙස යොහන් හට පැවසීමට ආත්ම ශක්තියක් නොමැති බව ඔහුට වැටහුණේ මලීෂාද කෙලෙසකවත් මෙම තීරණයට කැමති නොවනු ඇත ඔුන්ගේ සිරුුවල දුවන්නේ තරුණ ජාවයයි. අයුත්ති ආසාධාරණය වෙනුවෙන් ක කියන තරුණ ලයට දුරපෙනෙන්න්නේ නැත. පැට්‍රික් සිදුකරඇති පැමිණිල්ලේ ස්භාවය මත යොහන්ඩ උත්සාවියෙන් ඇපලබාදීමටවත් නොහැකි තත්ත්වයක් උද්ගත ඇත. එහෙත් යොහන් හට අවශ්‍යවැත්තේ පොලිසියලවා පැට්‍රික්ගේ පුත්‍රයාට නීතියෙන් දඩුවම් ලබාදීමටය. ඔහුට එය කළහැකි බව හේ තදින්ම විශ්වාස කරයි. උද්ගතවෙති තත්වයානුව, සමාටි ඉතිරි ඇත්තේ එකම විකල්පයක් බව අවසානයේ විචේවර්ධන වටහා ගත්තේය. එනම් පැට්‍රිගගෙන් සිදුවන අනාගත තරජන සියල්ල පිළිබඳව අමතක කොට හැකි සෑම අයුරකින්ම උත්සාහ කොට යොහන්ව එලියට ගැනීම පමණි. ඒ සඳහා මෙවැනි නඩු කටීතුවලට දක්ෂ නීතිීඥයකු සෙවිය යුතුය. අවසානයේදී ඔහු එම අභියෝගේ බහරගැනීමට හිතහදාගත්තේය.